සමන්ත චක්කවාලේසෝ අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං චින්තිතං පුඤ්ඤවතං සමිද්ධානං සමිජ්ජති නතත අප්පුඤ්ඤානං ඊහතම්පි සිප්පතිති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම බෞද්ධ ආරූපහණේ වටා එක්කාසුනේ තුල්ලෝම සනසා වදාළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ ලෝකේ පුරාවට වාසය කරන සදැහැති හැම දෙනාටම මේ දහම් පවසනිවාලමින් ධර්මච්ඡන්දේ වැඩ දියුණු කරවමින් මේ ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු සිදු කරන්නේ අංක 408 කොස්සින්න ගණේ මුල්ල ලිපිණේ පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරී YP දිසානායක මැතිතුමා සහ SW දිසානායක මැතිතුමිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඉතින් මේ මුදාහරින ධර්ම දේශනාව බොහෝ කාලයක් ඔයත්තුන්ට දැක බලා ගන්න අහන්න පුළුවන්කම තිබෙනවා. ඒ දායකත්වය ගැන කටයුතු සිදු කරන පින්වන්ත හැම දෙනාටමත්, ශ්‍රවණය කරන අපි හැම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මය බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩ වදාළ උතුම් අමා මහ නිවන් පිණිසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා පිය ආරාධනා කරනවා. පිංතුනි, සමහර වෙලාවට සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා මණ්ඩල චාරිකාව එහෙම නැත්නම් 4 මාසයක් වසාන කාලයක තැන ඉඳලා 8 මාසයක් පුරාවට උන්වහන්සේ චාරිකාව වඩිනවා. ඒ චාරිකාව වඩින හේතු තුල සදැහැතියන්ට පින් උපදව ගන්න, ගොඩක් දුර ගිහිලා භාග්‍යතුන් වහන්සේ බලා ගන්න බැරි, ඒ වගේම ගෙයින් එළියට බහින්න නැති සමහර වෙලාවට ස්වාමි පුත්‍රයාගේ යටතේ එහෙම නැත්නම් මෞදමාප්පියන්ගේ යටතේ ඉන්න දීනිවරුන්ට, ඒ වගේම ලෙඩුන්ට මේ ආදී මහා අනුග්‍රහ පිණිස තමයි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම වඩින්නේ. ඉතින් අද කාලේ මේ ව්‍යසන කරදර විපත්තිත් එක්ක ඔයත්තුන්ට සමහර වෙලාවට මහා සෑය ළඟට යන්න බෑ, ජයසිරිමා බෝධීන් වහන්සේ ළඟට යන්න බෑ, ඒ වගේම විශාල පිරිසක් එක්කාසු කරගෙන දන්සල් පවත්වලා පින් පුරා ගන්න බෑ. එහෙමත් නැතිනම් මේ ආදී විහාරස්ථානවල විශේෂ ධර්ම දේශනා සංවිධාන කරලා පින්කම් මාලාවල් සිද්ධ කරගන්න බැරි හේතු තියෙනවා. සෞඛ්‍ය හේතු, රාජ්‍ය නීති, ඒවත් එක්ක අපි හැම දෙනාටම මෙහෙමවත් සැනසීමක් තිබ්බේ නැත්තම්, මෙහෙමවත් පිනක් සිදු කරගන්න තිබුණේ නැත්තම් අපි කොච්චර වියලීමකට ලක්වේද, අපිට මොනවම් මොනවා වේද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ කාරණාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ විශේෂයෙන් මේ ලක් පොළවේ අතීතයේ දවසක හිටපු උවේස උවසියක් දේශනා කරපු නැත්තම් ප්‍රකාශිත ගාථාවක්. ඒ අතුන්ගේ දැනුම හිතාගන්න බෑ පිංකුතුනි. අපි හිතාන ඉන්නවා අපි ධර්මයෙන් සන්නද්ධයි, අපි දහම් දැනුමෙන් සමන්නාගතයි, අපට ධර්මයේ පිළිබඳ යම් වැටහීමක් අවබෝධයක් තියෙනවා. නමුත් අතීතයේ ওই සතිපට්ඨාන සූත්‍රවල කොච්චර භාවිත ස්වභාවිත භාවයක් තිබ්බාද කියලා කිව්වොත් එහෙම ජටත් වශයෙන් කල 16ක් පවා ලිඳ ළඟට වතුර ගේන්න ගියාට පස්සේ ඔයත් ඒක අවඥාවෙන් බැහැර කරනවා. ලිඳ ළඟ එක්කහස් වෙන්නේ ඕපදූප නාන තොටේදී එක්කහස් වෙන්නේ නරක කතාවලට. නමුත් අතීතයේ දවසක කල 16 පවා විමසීමක් කරන්න දුනේ
පින්වත් සොහොයුරිය, ඔබ මොකද්ද වඩන භාවනාව? ඉතින් භාවනාවක් වඩන්නේ නැහැ කිව්වොත් එහෙම ධර්මයෙන් අවවාද කරනවා. මේ බුද්ධෝත්පාද කාලේ නොසිස්ව ගෙවන්න යම් ක්‍රමයකට ජීවිතය හුරු කරගන්න කියලා අවවාද කරනවා. එහෙම යුගයක මොන තරම් දහම් දැනුමක් තියෙන්නේ නැද්ද? යටත් වශයෙන් එයත්තුන්ගේ ජීවිතයටම ධර්මය ප්‍රතිබද්ධයි. එනිසා පරියාය කෙටි වචන එයත්තු කතා කරා. සමහර වෙලාවට හම්බ වෙයි කිව්වා. හතෙන් එකක් හම්බ වෙයි කිව්වා. ඒක අභිධර්මයේ අද අපි මේ චිත්ත වීති නැත්තම් ජවන්හිත් හත, ඒ හතෙන් කොහොමද මේ ජීවිතයක විපාක දෙන වාර ගැන අපිට ලොකු විශ්ලේෂණයක් ඕන. ඒකට අභිධර්ම පන්තියක් ඕන. නමුත් වයසක ආච්චිලා, වයසක සීයලා මේ ඔතෝර ගත්තානේ දරු මොකුත් දන්නේ නැත්තම් 6-4 නොතේරෙන දරුවනේ, මගෙන් 8-5 සුද්ධ කරගන්න එපා. මෙන්න මේ විදියට අටසිල් ගැන, පන්සිල් ගැන, නැත්තම් 4 පාය සදෙව්ලොව මේව ගැන එයත්තුන්ගේ දිව මුල ගැලපි ගැලපි ගියපු විදිහ සලකලා බලද්දි මොන තරම් දැනුමක් ඇත සන්තකේ තිබ්බද? ඉතින් මේ අතීතයේ ලක් පොළොව තුළ මහා දුර්භීක්ෂයක් හටගත්තා. ඒ දුර්භීක්ෂයේ බැමිනියාටි නැත්තම් බැමිනිතියාටි සාය කියලා හඳුන්වන්නේ දුනා. ඉතින් මේ මහා සාය කියනවා මේ විශේෂ කරදරයකට පත්වීම. මේ මහා දුර්භීක්ෂය 12 වර්ෂයක් පුරාවට එක වැහි බිඳුවක් මේ මහා පොළොවට හෙලන්නේ නැතුව මේ මහා පොළොව කරකස කරන්නේ දුනා. යටත් වශයෙන් සියලු හරිත පැහැය මහා පොළොවෙන් අතුරුදහන් කරලා ගංගා ඇලදොල සිඳලා භික්ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවයකට පත් කරා. ඒ කාල පරිච්ඡේදයේ තුල සමහර භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ අමතක වෙන්න හොඳ නෑ කියලා වැලි කොට බඩට හිර කරගෙන බඩගින්නේ සූත්‍ර සජ්ජායනා කරන්න දුනා. ඒ වගේම ඒ කාල පරිච්ඡේදයේ තුල දරුවෙකු වැදීමක් සිද්ධ වුණේ, මොකද මිනිස්සුන්ට ජීවිත ප්‍රශ්නේ බොහොමයි. මේ දරුවෙකු කුසට එක්හසු කරගැනීමට වඩා ජීවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තිබ්බා, බඩගින්න සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඉතින් දුර්වල නිසාම මිනිස්සු මිය පරලෝ යන්න දුනා. ඒ මිය යාමක් සමග ඒ කුණප කොටාස ඉවත් කරගන්න කෙනෙක් නැතිවීමත් සමග විස බීජ පැතිරිලා අමනුෂ්‍ය භය, ඒ වගේම දුර්භීක්ෂ බිය, රෝග බිය, මේ වගේ මේ ලක් පොළව වෙලාගත් යුගයක භික්ෂූන් වහන්සේලා අසරණ වුණා. සමහර භික්ෂූන් වහන්සේලා මේ ධර්මයේ රැකගන්න අවශ්‍ය නිසා කතිකාවතක යෙදිලා ජම්බුද්වීපේ බලා පිටත් වෙච්ච ස්වභාවයකුත් තිබ්බා. සමහර ස්වාමීන් වහන්සේලා දුකසේ ජීවිතය ගෙවා දමන්නේ දුනා. ඒ කාලය තුළ මේ කාන්තා පාර්ශ්වය ඇත්තුන්ගේ ඇට සැකිල්ල පමණයි. එතකොට මේ මල යක්ෂණියක්ගේ හැඩහුරුකම, එව නැත්තම් පෙරේතියක්ගේ හැඩහුරුකම බලාගන්න තිබුණා. ඇවිදින ඇට සැකිලි, ඒ වගේම පිරිමි පාර්ශ්වය පිසාච ස්වභාවයට පත් වෙලා මේ ඇටකෝටු පමණක් ඉතිරි වෙච්ච යුගයක මේ ලංකාව පැවතුනා කියලා අතීතයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාව කාලය තුළ මිනිස්සු තම තමන්ට සැපෙන් ජීවත් වෙන්න පුළුවන් තැන් තෝරගන්න දුනා. මේ කාල පරිච්ඡේදයේ තුළ කූරගල නැත්තම් කුහර ගලක් අරමුණු කරගෙන පිරිසක් ජීවත් වුණා. ඉතින් අඹුසැමි යුවලක් හිටියා. ඒ යුවල ගවේෂණයක් කරා. ඕනම ඉඩෝරයකදී පණ ගහලා එන්න සමර්ථ සාක්ෂියක් තියෙනවා. කර මේ කාර දිවෙනේ කියලා අතීතයේ ලංකාව හඳුන්වන්නේ දුනා. ඔයත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා දම්පැන් වලට කරකොල තෙල් දාලා, කරකොල බෙදලා, කරකොල තම්බලා එකතු කරන ගතියක් තියෙන. ඒකට හේතුව තමයි මේ අකීර්ති ජාතකයේ අකීර්ති තාපසතුමා මේ කරකොල වලින් ජීවත් වෙච්ච ස්වභාවය අපි අහලා තියෙනවා. ඒ අහපු නිසා ඒකට අනුග්‍රහයක් වශයෙන්, ගෞරවයක් වශයෙන් භික්ෂුන් වහන්සේලාට කරකොල පූජාව සිදු කරනවා. ඒ වගේ ආනිසංස පක්ෂයක් දන්නවා. ඉතින් මේ කඳ උඩටම කුහර ගල කඳ උඩටම මේ ජෝඩුව ගමන් කරලා ගවේෂණය කරද්දි, පරීක්ෂණය කරද්දි දැක්කා කරගහක් තියෙනවා, අතු 3යි තිබ්බේ.
ඉතින් මේ කරගහ අරමුණු කරගෙන එහෙත්තෝ එතන ගයක් හදාගත්තා. පුදුම යුගයක්. සමහර වෙලාවට ඔයත්තුත් අදටත් කෙතාරමුණු කරගෙන පැලක් ගහගෙන කෙතාරක්ෂා කරන්නේ. මෙන්න මේ වගේ අද මේ ඔයත්තුන්ට මේ කාරණාවල බරපතල තේරෙන්නේ. ඒකට හේතුව ඇති තරං ආහාර තියෙනවා. ඒ වගේ අහේනියක් නැහැ. දුර්භික්ෂයක ලකුණක් නැහැ. ඒවත් එක්ක අපි කාටදෝ ඇඟිල්ල දික් කර කර අපිට ආහාර ඕන, අපිට මේ ඕන කියලා මේ අනුන් මත අනුන් විශ්වාස කරගෙන යන ගමනකට පෙළඹීමත් එක්ක අපේ ජීවිත එක එක්කනා හසුරුවන ගතියක්, එක එක්කනා රිද්දන ගතියක්, එක එක්කනා තමන්ගේ ආවුස තීරණය කරන ගතියක් තියෙනවා. පිංතුනි තමන් ජීවිතය උපදවගත්තා. ඒ උපදවගත්ත ජීවිතයේ තීන්දු තීරණ ගන්න ඕනේ තමන්නේ. කාටදෝ ඒ සමස්ත තීන්දු ගන්න බාර දෙලා පැත්ත කරලා ඉන්න එක යුතු නැහැ. ඒකත් එක්ක අර ස්වාමි පුත්‍රයා දුප්පත් කෙනෙක්, ගම්මානයක පර්වත පාමුල ඉඳලා පර්වත මුදුනට ඇවිල්ලා තමන්ගේ යැපීමට ආහාරයක් හොයාගෙන එතන නිවාසස්ථානයක් හදාගෙන ඒකේ අත තුනක් බෙදලා තිබ්බා. මෙනෙහි කරා එක අත්තක් අපේ ජීවිතයේ යැපීම පිණිස පරිහරණය කරමු, අනිත් අත්තේ කොළ අපි පින් පිණිස අපේ ජීවිත පුණ්‍යවන්ත භාවයට එක්කාසු කරගන්න උත්සාහවන්ත කරගනිමු, ඊළඟ අත්ත ආගන්තුක සත්කාරයේ පිණිස යොදාගමු. ජීවිතයේ ඕනම දුකකදී, ඕනම විපතකදී, ඕනම ව්‍යසනයකදී අපට ධර්මය අමතක වෙන්න හොඳ නැහැ. ඒ වෙලාවට තමයි වැඩි වැඩියෙන් ධර්මයේ පාතුරු භූත කරගන්න ඕනේ, ධර්මයේ පහල කරගන්න ඕනේ, ධර්මයේ මතු කරගන්න ඕනේ. පිඟතුනි මේ විදිහට මේ යෝතිපති දෙපළ වැඩපිළිවෙල ගෙන යද්දී බොහොම වෙහෙසට පත් වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් දුමක් දැකලා ඒ දුම අරමුණු කරගෙන මේ කඳ මුදුනට වැඩමවන්න යදුනා. භික්ෂූන් වහන්සේලා පරපටි බද්දා මේ ජීවිකාති පබ්බජිතේ නබින්නම් පච්ච වෙක්කිතබ්බා. අනුන් හා බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. ඒ අනුන් හා බැඳිච්ච ජීවිතයේ තුළ ඔයත්ත තමයි අනුන් වෙන්නේ. භික්ෂූන් වහන්සේලා වෙලහෙන දාම් කටු සිද කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා ගුවිතැන් කරන්නේ නැහැ. ඔයත්තුන්ගේ ලිපේ යෙදෙන ආහාරයේ බත් හැන්දක් තමයි ඒ භික්ෂු ජීවිතය සුරක්ෂිත කරන්නේ. එතකොට ශාසනය රකින පිරිස තමයි ඔයත්තෝ. ශාසනයේ මුර දේවතාවෝ කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔයත්තෝ. එතකොට භික්ෂූන් වහන්සේලා ඔයත්තු ධර්මකාමීව ලබලා දෙන බහභෝග සම්පත් පරිහරණය කරලා අරිහත්වයට මඟ හදාගන්නවා, පිම්පුරා ගන්නවා. ඉතින් මේ වෙලාවේ අර ආගන්තුක ස්වාමීන් වහන්සේ දැකලා දෙබම හැකලුන්නේ අර විවාහක ජෝඩුවගේ. එහෙම නැත්තම් නලර රැලිවෙටුනෙත් නැහැ. ඔයත්තු නම් මේ කරුමයක් නේ යකෝ, මේ කන්ද මුදුනටත් ඇවිල්ලා මෙතෙන්ටත් හොයාගෙන ඇවිල්ලා නේ කියලා සමහර වෙලාවට මේ හිත නොසන්සුන් වේවි. තමන් ජීවත් වුණොත් විතරක් ඇති එහෙම හිතන සමාජයක් තුළ එතකොට මේ පිරිසගේ ධර්මයේ සන්නද්ධ භාවය අපිට හිතාගන්න බෑ. දැනුවත් කරා අපිට ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක්, ආරින් වහන්සේ නමක් සම්මුඛ වුණා. හොඳම අවස්ථාවක් අපි එහෙමනම් මේ භික්ෂූන් වහන්සේට දාන පූජාවක් සිදු කරමු කියලා ආරාධනා කරා. එද උදෑසන එක ආහාර වේලයි ආහාරයට ගත්තේ. ඒ ආරාධනාවත් සමග අර කරගහ ළඟට යද්දී ඒක පුතුත් කාලා සත්තු වගේක් ඇවිල්ලා අර පිම්පුරණ අත්ත විතරක් නෙවෙයි, ආගන්තුක අත්ත විතරක් නෙවෙයි, තමන්ගේ යැපෙන අත්ත විතරක් නෙවෙයි, සමස්ත ගහේම කොළයි පුතුයි ඔක්කොම කාලා ගිහලා. සමහර වෙලාවට මේ වගේ තැන්වල ඔයත්තු කියනවා කරුමේ. මොන කරුමයක්ද මන් දන්නේ. අපි මේ හැමදාම මේ දවස් ටිකේම ජීවිතේ ගෙවා ගත්තේ මේකෙන්. අද මේ හාමුදුරු නමක් ඇවිල්ලා ඒකෙන් කොළ ටිකක් අම්බලා දෙන්න යන ගමනේ ඒ අපට තියෙන අත්තත් නැහැ, හාමුදුරුවන්ට තිබ්බ අත්තත් නැහැ, ආගන්තුක අත්තත් නැහැ, මුළු ගාම විනාශ වෙලා මොන පෞකාරකමක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ පිරිස ඒක ලෙහාගත්ත විදිහ
අපි හැම දෙනාගම ජීවිතවලටත් මහා ප්‍රෝජනයක් තියෙන අපේ ජීවිත කතාව තමයි ඒ ජෝඩුව. ඒ ස්වාමි පුත්‍රයා සහ බිරිඳ මේ කතා ප්‍රවෘත්තිය තුළ කියලා තියෙන්නේ. ඉතින් ඇත්තුන්ගේ සාකච්ඡාව වෙච්ච ඒ ගාථා පාඨයක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න යෙදුනේ. සමහර වෙලාවට මහා පින්වන්තයෝ ඉන්නවා. ඒ මහා පින්වන්තයෝ ළඟට හොයාගෙන පින් එනවා. ඒ කියන්නේ පින කියන එක ඇත්ත ගොඩක් හොඳට පින් කරලා නම් දැන් තමන්ව කියව ගන්න පුළුවන් මේ ධර්මයේ කියන්නේ ආදාසයක්. ධර්මාදාසයට දහම් කැඩපතට තමන්ගේ ආත්මය ගෙනිච්චොත් තමන්ට හොඳට කියව ගන්න පුළුවන් පින්තුනේ. ලෝකේට දොස් කියන්න ඕනේ හිතන්න තමන් උපරිම උස්සාවන්තයි තමන්ට අසනීපයක් තියෙනවා. ඒ අසනීපේ බෙහෙත් හේත් ගන්න පුදුමෙට වෙහෙසෙනවා. කොච්චර උත්සාහවන්ත වුණා කොච්චර ඇවතුම් පැවතුම් රැකගෙන ගියත් මොන තරම් සෝදානම් වුණත් ඇත්තොන්ට ඒ බෙහෙතෙන් ගුණයක් නැත්තං තේරුම් ගන්න අතීත සංසාරක ජීවිතයේ ඇත්තු නිරෝගී සුවය ලැබෙන පින් කරලා නෑ. ඒකෙන තමන් බලාපොරොත්තු වෙන මට්ටමන නිරෝගී වෙන්නේ නැත්තේ. ඒ වගේම තමන් කොච්චර උත්සාහවන්ත වුණත් හැම පැත්තෙන්ම ධර්මකාමීව කිරලා මැනලා බලනවා මං සීලවන්තයි මං ගුණවන්තයි අධර්මවාදී නෑ මෙහෙම උත්සාහවන්තයි ධෛර්යවන්තයි මේ එක තැනක දීවත් භවභෝගයන් තමන් අත රැඳෙන්නේ කොච්චර ධර්මකාමී වුණත් කොච්චර ධෛර්යවන්ත වුණත් කොච්චර උත්සාහවන්ත වුණත් ඒ උත්සාහයක් නැතුවම નિરાයාසයෙන් අපි ළඟින් නැත්තොන්ට හරියන අපි ආයාසයෙන් වෙහෙසිලා නිදි වරාගෙන උත්සාහවන්ත වුණත් අපට ධනය උදව් කරන්නේ නැහැ අපි ළඟ රැඳෙන්නේ අපි ආවට වැඩිය වේගෙන් අපි ළඟට ඒ ධනෙ යනවනම් ධම් ආදාසයේ ධර්මාදාසයට ඔයතුන්ගේ ජීවිතය ගෙන ආපුවාම පේනවා මොකද්ද පේන්නේ අපි සසර ජීවිතයේ ධනෙ ලැබෙන පින් කරලා නැහැ. ඉතින් ඒ වගේ මුළු ආත්මයම තමන්ගේ දරුවා කී කරුණා තමන්ට ප්‍රියමනාප වස්තු සම්මුඛ වෙන්නේ නැත්තම් ඒවත් එක්ක තමන්ගේ ජීවිතය කියව ගන්න පුළුවන්. ඒ කියවීම ධර්මානුකූලව කියවගනිද්දී තේරෙනවා ගොඩක් අඩුපාඩු සහිතව අපි මේ මිනිස් ආත්ම භාවයේ උප්පත්ති ලාභේ සිදු කරගත්තා. එහෙමනම් මේ අඩුපාඩුත් එක්ක අපිට කොච්චර දුරක් යා හැකිද? අපි කොච්චර දුරක් යා යුතුද? මේ අඩුපාඩු සුද්ධ කරගන්න අවශ්‍ය නැද්ද? මේ ප්‍රශ්න ටික ලියන්න අවශ්‍ය නැද්ද? මේවා විසඳ ගන්න අවශ්‍ය නැද්ද කියලා තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමන් සාකච්ඡාවක් කරන්න ඕන. ඒක යෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්ම කතනයක් වෙන්න පුළුවන්. තමන්ට තමන් අවවාද කරගන්න ඕන. ඒව අතීතයේ සිද්ධාර්ථ ආනන් වහන්සේ පවා සිදු කරගත්තා. යම් තැන්වල උන්වහන්සේ ශාක්‍ය කුලයේ පුදුනේ බත්කන කුලයේ පළවෙනි පින්ඩාහාරය රජ බොදුන් නැත්තන් රාජ්‍ය ආහාර සම්පාදනය වෙච්ච ගමනේ මේ ගියක් ගියක් ගානේ ගිහිල්ලා හම්බෙච්ච පින්ඩ ආහාරයක් තිබ්බේ. ඒක දකිද්දිම ආහාර උඩට නැංගා. ආහාර උඩ නැගෙන කියන්නේ වමන යන්න. ඊට පස්සේ තමන්ට අවවාදයක් කරේ සිද්ධාර්ථය. ඔබ රජ කුලේ බත් කාලාද බුදු වෙන්න හිතන්නේ? දැන් ඔබට වෙන විකල්ප නැහැ. අමාවක්සේ සිතා ගන්න කිව්වා. ආහාරය අමාවක් විදිහට හිතාගන්නේ කිව්වා. මේ රට්ටුන්ගේ පින්න පාතේ මේක දැන් කලවම් වෙනදා මේසේ මත ව්‍යංජන වෙන වෙනම කැමති විදිහට එකම ව්‍යංජනේ එක්ක තෙලට එක්ක මිරිසට එක්ක කිරට විවිධාකාර විදිහට හදලා තමන්ට රිසි ලෙස පරිහරණය කරන්න තිබ්බේ. දැන් ඒ මිනිස්සුන්ට රුචි විදිහට හදපුවා පිනුනු වෙච්ච සීතල වෙච්ච ආහාරයක් තමන්ගේ පාත්‍රයේ තියෙනවා කලවම් වෙලා අනන්න අවශ්‍ය නැහැ ඇනිල වගේ. එතකොට ඒක මුවට ගෙනියද්දී ඒවම කුයිලයි අර සුවඳ කාපු ඇල් හාල නෙවේ. ඊට පස්සේ තමන්ට අවවාද කරයි සිද්ධාර්ථේ මේ ආහාර ඔබගේ මුඛ නැමැති වංගෙඩියට දාලා දත් නැමැති මොල් ගස් වලින් කොටලා කෙළ නැමැති මේ ජලය එක්කහසු කරලා දිව නැමැති නෑඹිලියෙන් ගරලා උදරය නැමැති උදුනට දාලා ගින්න බඩගින්න නැමැති ගින්නෙන් කකාරවලා
මෙන්න මේ විදියට මේ බලු වමනයක් වගේ මෙහෙම මෙහෙම නිර්මාණය කරගෙන ඔබ මේ ආහාරය පිට කරනවා. ඒ දැනුවත් කිරීමත් එක්ක මෙන්න මෙහෙම මේකට විශේෂයක් අවශ්‍ය නැහැ කියලා Tamanට අවවාද කරා. ඒ වගේම ආර්ය පරේසන සූත්‍රයේ තුල සිද්ධාර්ථයන්න් වහන්සේ දනුන් දෙනා මහණෙනි බුදු නොවිච්ච මම ආලාර කාලා මුද්දක රාමු පුත්‍ර ළඟට ගියා. ඊට පස්සේ ඇත්තු මේවා පුදවගත්තා. මමත් මට අවවාද කරයි සිද්ධාර්ථය ආලාර කාලාමයන්ට පමණද නුවණ තියෙන්නේ? ඔබටත් නුවණ තියෙනවනේ. ඔවුන්ට විතරද ධෛර්යය වීරිය තියෙන්නේ? ඔබටත් ධෛර්යය වීරිය තියෙනවනේ. එනිසා ඒ පුදවගත්ත ජාති පුදවගන්න. මෙන්න මේ විදිහේ මේ ඇතුළත් එක්ක ආධ්‍යාත්මික කතන සාකච්ඡා ඔයත්තෝ සිද්ධ කරගන්න ඕන. ඒවා සමහර වෙලාවට ඔයත්තෝ සිද්ධ කරගන්නේ මං කොහොමද පුතාට උගන්වන්නේ, මං කොහොමද අර එහා පැත්තේ ඉඩම අයිති කරගන්නේ, මං කොහොමද මේ ගේ තින්ත ටික ගාගන්නේ. ඒ කාම සිතුවිලිත් එක්ක ගැලපි ගැලපි යන සිතුවිලි, එතකොට ඔයත්තෝ ගිල්ලනවා. ඒ වගේම වටපිට පේන්නේ නැහැ. ඉතින් මේ වටපිට දැනෙන්න නම් පේන්න නම් අපි යෝනිසෝ මනසිකාරයක් පවත්වන්න ඕන. මේ ක්‍රමයටද නුඹ යන්න සූදානම් වෙන්නේ? ඔයාගේ ජීවිත අඩුපාඩු මොනවද? ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. හැබැයි අවස්ථාව අපිට බන්දේසී තියලා ගෙනත් දෙන්නේ. මේ යුවතිපති දෙපළගේ ස්වාමි පුත්‍රයා දැනුම් දුන්නේ මේකයි. ඒ දැනුම් දීම මොකද්ද? යං චින්තිතං පුඤ්ඤවන්තං, පින්වතෙක් හිතනවා මම මේක කරන්න ඕන කියලා. දෙක තැනකදී ඒ අතීතයේ කෙනෙක්, බොහොම සැදැහැති කෙනෙක්, එයා හිතුවා චෛත්‍යයක් හදන්න ඕන කියලා. එව නැත්තං විහාර මන්දිරේ හදන්න ඕන කියලා. ඒ හිතනවත් එක්කම ඒ තැනැත්තා ඇවිදගෙන යදි වාහනේ කැඩුණා. වාහනේ කැඩුනට පස්සේ වටපිට පරීක්ෂා කරද්දී ඊට උඩ පන්සලක්. ඒ පන්සලට ගොඩ වෙලා බැලුවා. ඒ පන්සලේ චෛත්‍යයක් විහාරයක් නෑ. ඊට පස්සේ දැනුවත් කරා මම මේ පන්සලේ විහාරය හදන්න. එයත් විහාරයක් හදන්න පන්සලක් හොයාගෙන ගිහින් එතෙන් දැන් විහාරයක් නැති නැත්තම් බුද්ධ මන්දිරයක් නැති පන්සලක් නෑනේ. හැම පන්සලකම බුද්ධ මන්දිරයක් තියෙනවා. ඒ ගමේ දායක පිරිසෙක් අහසු වෙලා පළමුව කරන වැඩ ටිකක්නේ බුද්ධ පූජාව තියාගෙන බුද්ධ මන්දිරයක් හදාගන්න එක. ඉතින් අර වාහනේ කැඩුනා. ඉහළට ගමන් කරද්දි අලුත් පන්සලක්, ඒ පන්සලේ බුද්ධ මන්දිරයක් නැහැ. ඊට පස්සේ එහත්තෝ ඒ චින්තනයත් එක්ක ඒ බුද්ධ මන්දිරය හදන්න ගත්තා. බුද්ධ මන්දිරය හදාගෙන යද්දි දැන් ව්‍යාපාරික කෙනෙක්, ඔහු කාඩ් එක ගෙනල්ලා බැංකුවෙන් සල්ලි ගන්නවා. තමන්ගේ නෝනට කියනවා සල්ලි දාන්න කියලා. ඔහොම විහාරය හදලා ඉවරෙද්දි ඒ කාලේ හැටියට ලක්ෂ 16ක් විතර වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ලක්ෂ 16ක් තිබුණලු බැංකු ගිණුමේ. ඒ තිබ්බකින් තමයි වැඩේ කරන්නේ. අවසානයේ වැඩ ඔක්කුවම ඉවර වෙලා බැංකු ගිණුම පරීක්ෂා කරද්දි ලක්ෂ 16කුත් 50,000ක් තිබ්බලු. ඉතින් ඒ තැනැත්තා හරි පුදුමයට පත් වෙලා. ඒ කියන්නේ තමන්ගේ ණයගත්ත පිරිස ණය ගෙවුවා. ඊට පස්සේ වැඩියෙන් බඩු ගෙනිච්චා. ඒ ගෙනිච්ච හැම මුදලක්ම ගිනුම් ගත කරන්න දුන. මෙහින් ගද්දී ඒ ගිනුමට පිරිපිරි ගියා. එතකොට ඒ පින්කම් කරද්දී එවැනි පිරිසට ඒ පින්කම සාර්ථකව සමීජ්ජනය කරන්න, ඉෂ්ට සිද්ධ කරන්න හැම පැත්තෙම සහාය. ඔයත්තුන්ගේ ජීවිතය ගලපලා බලන්න. සමහර වෙලාවට පින්කමක් කරන්න යද්දී හිතවිල්ලත් එක්කම කවුදෝ ඇවිල්ලා, ආ මං හාල් දෙන්නම්, මං වාහනේ දෙන්නම්, මං පිරිසෙක්ක අපිත් එනවා ඔය දානෙ දෙන්න යන්න කියලා ඔක්කොම පිරිවරත් එක්ක සම්පූර්ණ සිද්ධ වෙනවා. එතකොට ඔයත්තුන්ට සතුටුයි. ඉතින් මේ විදිහට මේ යං චින්තිතං පුඤ්ඤවතං සමිද්ධානං සමිජ්ජති, එයත් හොයාගෙන රත්තරන් වෙනවා, එයත් හොයාගෙන මුතු වෙනවා, එයත් හොයාගෙන මැණික් වෙනවා, එයත් හොයාගෙන ආහාර එනවා. එහෙම ගතියක්, එහෙම ක්‍රමයක් තියෙනවා පින්වන්තකම නිසා. හැබැයි මේ අප්පපුඤ්ඤානි පින අඩු කෙනා හිතද්දී ඒකක්වත් නැහැ. තමන් හිතනවා දානයක් දෙන්න ඕන කියලා. දැන් හිතමුකෝ
මේ ඔයත්තු සමහර වෙලාවට ඒවා හිතන්නේ වැරදි චේතනාවෙන්නේ. ඒ කියන්නේ ඒක පරක්කුණම් විතරයි. දැන් තමන් විශ්‍රාම ගිහිල්ලා ඒ පාරිශෝතිත දීමනා නැත්තම් ඒ දීමනාවන් ටික එන්න හිර වුණොත් හිතන අපි කිරියම්ම දානයක් දෙන්නම්, අපි හිම දානයක් දෙන්නම්, මේක මේ ටිකවත්. ඒ කියන්නේ යටිහිතේ තියෙනවා දෙවි දේවතාවන් උදව් ලැබේවා, මේක ලැබුණොත් මේක කරන්නම්, එහෙම නැත්තම් හිතා ගන්නවා මම මේ චෛත්‍ය හදන්න ඕන නිසා තමයි මේ ස්විප් එක ගන්නෙ, එහෙම නැත්තම් මම මේ දේ කරන්නේ මේ බුද්ධ මන්දිරය හදන්න, මට ලැබුණොත් මම මෙහෙම කරනවා පින් කරනවා කියලා. ඉතින් ඒ පින් කරන්න නම් එහෙම ලැබෙන්න ඕනේ නෑනේ, ධෛර්යය තියෙන්න ඕන. එහෙම මේ ලොතරැයි දිනුමක් ඇදලා චෛත්‍ය හැදුනට වැරද්ද තියනවාද පින්කුට? එහෙනම් අර සුමේද තාපසතුමාට පුළුවන්කම තිබ්බනේ එවරිදි බලයෙන් තලෝකාග්‍රව භාගතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩන ගමනේ වැලි ටිකක් මහා රුවන් වැලි රත්තරන් වැලි ගෙනල්ලා ඉහින්න තිබ්බනේ. ඒක වෙනයි. අපි හිතන සිතවිලි කපටිකමක් කලවම් වෙලාද, මායාවක පැටලිලාද, වංචා වංචනික ධර්මවල එළඹිලාද කියලා හිතනවා අපි. ඒ නිසා මේ පිළිබඳ අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන. සමහර වෙලාවට එහෙම වංචා සහගත පින්කම් සිද්ධ කරනවට වැඩිය ධෛර්යවන්තව කරගන්නේ මැනවි. ඒකහස වෙන එක සාධාරණ. ඔයත් බලන්න. ඉතින් අපිට අපුඤ්ඤවන්තකමක් තිබ්බොත් අපි හරි හැටි පින්කම් කරලා තිබ්බේ නැත්තම් ඒ පින්කම් කරන්න දෙන්නේ නැහැ. එදාට ඔයත්ගේ හාල් ටික එක්ක බත හරි අට්ටකුණා වෙලා යනවා, එක්ක වෙලවලු ටික හරි මැස්සෝ කාලා, එහෙම නැත්තම් මොකක් හරි අනතුරක් හරි වෙනවා. එහෙම වෙලා ඒ පින්කම කරන්න දෙන්නේ නැහැ. එතකොට තමන් කොයි කුලයේද කියලා බලන්න. තමන් පින්කමක් කරද්දී ඒවට සහාය වෙනවද? ඒකට හේතුව මේ ජීවිතේ නෙවෙයි, මේ පැවැත්මක් නෙවෙයි. සාංසාරික ජීවිතේ අපි හුරු කරලා නැහැ. සාංසාරික ජීවිතේ එවැනි තේජවන්ත ගැළපීම් අපි සිද්ධ කරලා නැහැ. හෙතනින් පස්සේ ඉතින් මේ පිරිස අර ස්වාමීන් වහන්සේට දොස් කිව්වේ නැහැ. ඒ යුවති ප්‍රති දෙපළගේ ස්වාමි පුත්‍රයා ගරිහා කරේ නැහැ. අපි මේ මෙතුක්කල් ජීවත් වෙච්ච මේ පැලෑටියේ අතු තුනක් තිබ්බා. තුනෙන් එක අත්තකවත් සුඹලක්වත් නැහැ. ඔක්කොම ගැලවිලා ගිහිල්ලා කියලා දොස් කිව්වේ නැහැ. තමන් කියවගත්තා. කාටවත් දොස් කියවන්නේ නැතුව තමන් කියවගත්තා මේක අපේ කර්මය. මේ පිනක් කරන්න නොදෙන ගතිය. ඔයත් මේ කොච්චරවත් අහලා ඇති. අපි මේ මහා පින්කමක් ගන්න හිටියේ කොහෙද? මේ කොරෝනා හැදුණානේ. ඒක නිසා ඒක කරගන්න බැරි වුණා. අපි කටින කරන්න හිටියා, ඒකක් කරගන්න බැරි වුණා, අරකට කරගන්න බැරි වුණා, දැන් මොකුත් කරගන්න බැරි වුණා, දැන් හිර වුණා. හොඳට පින්තුනේ ඒ හිර වෙලා බේරිච් එක වටිනවනේ. මැරුණොත්, හුස්ම ටික හිර වුණොත්, එහෙම නැත්නම් ඒ ධනේ කවුද අප වෙන්නේ? තමන්ට තමන්ගේ සමහර જાති තියනවා ඉපදෙන්නේ නැහැ, කලාතුරකින් ඉපදෙන්නේ. සැද ඇති හිත කියන එක හැමතිස්සෙම ඉපදෙන්නේ නැහැ, බොහොම කලාතුරකින් ඉපදෙන්නේ. ඒක ඔප්පිනවා මුගලන් ස්වාමීන් වහන්සේ කතා ප්‍රවෘත්තියක. ඒ මුගලන් ස්වාමීන් වහන්සේ තමන්ගේ දායක පිරිසක් වෙත ගිහිල්ලා විශේෂ කාරණාවක දානේ පමා කරන්න කිව්වා. සුප්පවාසාවට දානයක් දෙන්න සදැහැති භාවයක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා මේ මුගලන් භික්ෂුව හමු වෙන්න කියලා. ඒ මුගලන් ස්වාමීන් වහන්සේගේ හිතවත් දායක කෙනෙක් තමයි ඒ දානේ ආරාධනා කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ දායක මහත්තයා ළඟට ගිහිල්ලා ආරාධනාවක් කරා, ඇවැත්නි ඔබ දානේ ටිකක් පස්සට දාගන්න බැරිද? ඉතින් හාය කිව්වේ නැහැ. ඒ දායක මහත්තයා නුවණැති ආරාධනාවක් කරා, ස්වාමීනි ඔබ වහන්සේ මට කාරණා තුනකට ඇපවෙනවා නම් මම දින කීපයක් පස්සට දාගන්නම් කිව්වා. මොකද්ද ඒ කාරණා තුන කියලා ඇහුවා. දැනුම් දුන්නා මේ මගේ ජීවිතයට අන්තරායක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ ඇපයක් තියන්න ඒ දානේ දීලා ඉවර වෙනකම්. අපි දන්නේ නැහැනේ හෙට මැරෙයිද කියලා. ඉතින් මෙන්න මේකත් එක්ක දින හතක් පරක්කු කරන්න කියනවනේ, දින හත යනකම් මම මැරෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ අපේ වෙන්නේ කිව්වා. ඒකම මේ ධනය රාජසන්තය කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේ විනාශ වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. යම්ම
දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ ධනයට එහෙම ඇති තරම් ප්‍රශ්න නිර්මාණය වෙලා ඇති. හිතාගත්ත ජාති මුකුත් කරන්න බෑ, හිත රිදුන විතර. ඉතින් මේ දාන, මේ මා සන්තකයේ දෙය ධර්මය නැත්තම් මේ දාන උපකරණ දාන වස්තු, ඒ දින හතක් යනකම් ධනය රජුන් පැහැරගන්නේ, රාජ්‍ය සන්තය කරන්නේ, සොරුම් පැහැරගන්නේ, අප්‍රිය අමනාප දැසි දෙස කම්කරුවම් පැහැරගන්නේ, දරුවෝ හොරකම් කරගෙන යන්නේ. ඒ ධන සංරක්ෂණය සම්බන්ධයෙන් වහන්සේ වග කියනවාද, ඇපයනවාද? ඒ වගේම දැන් මට මේ හිතක් තියෙනවනේ, දන් දීමේ චින්තනයක් තියෙනවා, දන් දීමේ සදහැති භාවයක් තියෙනවා, මෙන්න මේ චින්තනයට හානියක් වෙන්නේ නැහැ කියලා වහන්සේ අපවෙන්නේ කිව්වා. හරි පුදුමයි පින්තුනි. දැන් මේ කාරණා තුනක් ඉල්ලනවා. ජීවිතාන්තරායක් වෙන්නේ, ධනාන්තරායක් වෙන්නේ, ඒ වගේම සදහැති අන්තරායක් වෙන්නේ. මේ වෙලාවේ මේ මුගලන් මහා රහතන් වහන්සේ දැනු දෙන මං කරුණු දෙකට අපවෙන්නම්. ඔබගේ ධනයට අන්තරායක් වෙන්නේ නැහැ කියලා මං අපේවනවා. ඔබගේ ජීවිතයට අන්තරායක් වෙන්නේ නැහැ කියලා මං අපේවනවා. හැබැයි සදහැති භාවයේ සම්බන්ධයෙන් මං අපයක් තියන්නේ. ඒක ඔබට බාරයි කිව්වා. ඒ වෙලාවේ හා ස්වාමීනි මේ කාරණා දෙකට අපේවනවා නම් මං හිත රැක ගන්නවා. එතකොට පින්තුනි, මේ සදහැති හිත කියන එක, අලෝභ හිත කියන එක, අද්වේෂ හිත කියන එක, අමෝහ හිත කියන එක හැම තිස්සෙම ඉපදෙන්නේ. හැබැයි ධනය යම් වෙලාවක තියෙන්න පුළුවන්. දැන් ඒකයි අර ඉන්ද්‍රක දුගී ආදී පිරිස තමන්ට යමක් සම්මුඛ වෙච්ච තප්පරේ ලෝකයේ ගැන ගණන් හැදුවේ නැහැ. තමන් ගණන් හදාගත්තා. මේ බලන්නකෝ, දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් ඉස්සරහා ඉන්නවා. ඒ වගේම තමන්ට පෞද්ගලික ප්‍රශ්නයක් තිබ්බ, ඒ පෞද්ගලික ප්‍රශ්නේ තමයි දින ගණනාවක් කන්නේ නැහැ. වෙවුල වෙවුල හිටියේ. ඉන්ද්‍රක කියන්නේ මහ දුගී. ඒ දුගියා ඉතින් මේ ගේකට ගියාට පස්සේ හිඟමනක් ඇදුණා. ඒ හිඟමන තමයි බත් හැඳා. දැන් ඒක දකිද්දී අර ආමාශයේ නැත්තම් ශරීරයේ ප්‍රතික්‍රියා දක්වුවා. කටට කෙල අල්ලක් පිරුණා. ඒක ගිලලා මෙතන ඉඳගෙන කෑවොත් ගුටි කන්න වෙනවනේ. මම මෙතනින් ඉවත් වෙලා නිදහස් තැනක ගිහලා කන්න ඕනේ. එතකොට අර හිර වෙලා තිබ්බ බඩගින්න, හිර වෙලා තිබ්බ ඒ වේගේ බුර බුර ආවා.